Royiwan YouTube channel එකට අද තොරණ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරන් ඉන්නේ අපේ ලන්ඩන් සිට් එක. ලන්ඩන් කියන්නේ ඇත්තටම UK වල ඉංග්‍රීසි වල කැපිටල් සිටි එක. ඉතින් ඇත්තටම මේක පට්ට ලස්සන සිටි එකක්. ඉතින් අපිට ලන්ඩන් වල බලන්න විශේෂ තැන් ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට එකින් එක අපි කොහොමද මේවා විසිට් කරේ, මේවා මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා ඔයගලන්ට මම වීඩියෝස් වලින් අරන් ඉන්නම්. ඉතින් මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි ලන්ඩන් වලට බහින්න කලින් ගුවනේ ඉඳලා ලන්ඩන් සිටි එක බලා ගන්න පුළුවන් වෙන ආකාරය. ඊට පස්සේ අපි ලන්ඩන් වලට බැස්සට පස්සේ මුලින්ම අපි කලේ අපි බුක් කරලා තිබුණ හොටෙල් එකට ගිහිල්ලා අපි අතේ තිබ්බ ලැගේජ් ඔක්කොම හොටෙල් එකේ තියපු එක. ඉතින් අපි කල්පනා කළා හවස් කාලේ තව අපිට ටයිම් එක තියෙන හින්දා පොඩක් සිටි එක පැත්තේ ගිහිල්ලා ඉඳලා එනවා කියලා. හොටෙල් එකෙන් එළියට යද්දී අපිට ලස්සන පාක් එකක් හම්බුණා. ඉතින් මේ විදිහට ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ පාක් එක. ඉතින් අත්‍තරම් මෙතන මාරම ලස්සනයි නිෂ්කලංකයි. අපි ට්‍රැවල් කරලා අපේ ඇඟට තිබ්බ මහන්සිය පවා මේ පාක් එක ටිකක් ඇවිදිද්දී නැති වෙලා ගියා. පාකිගේ ටික වෙලාවක් ගත කරද්දී හවස් වුණා. ඉතින් අපිට රැට කෑම එහෙම ගන්නත් ඕන නිසා අපි නැවත සිටි එක පැත්තට ආවා. ඉතින් මේ විදිහට සිටි එකේ ටිකක් ඇවිදිද්දී අපි දන්නේම නැතුව ඉක්මනින් රෑ වුණා. ඉතින් ඕගොල්ලන්ට ලන්ඩන් වල රාත්‍රී කාලේ මේ විදියට තමයි ලස්සනට බලාගන්න දෙනවන්නේ. තියෙන්නේ ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ අයිකන් එකක් වෙන ලන්ඩන් ටවර් බ්‍රිජ් එක. ඇත්තටම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයගලන්ට ඉදිරියේදී අරගෙනනම්. ඊට පස්සේ ගොඩක් රෑ වෙලා හින්දා අපි ආපහු හොටෙල් එකට යන්න මේ විදියට පිටත් වුණා.
ඉතින් තමයි ලන්ඩන් වල අපි පළවෙනි දවසේ ගත කරේ. ඉතින් බලන්න තව ලස්සන තැන් ගොඩක් තියෙනවා අපේ ලන්ඩන් වල ඊළඟ වීඩියෝ එකෙන් part 2 එකෙන් හම් වෙනකන් ගිහින් එන්න ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ඉතින් ඒ වගේම මට තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ පවතින කොවිඩ් තත්ත්වයත් ලංකාවත් ඇත්තම දැන් හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකට මිස ගෙදරින් පිට යන්න එපා. ඕගොල්ලන්ට ගෙදර ඉඳලා කරන්න පුළුවන් වැඩ කටයුතු කරගෙන ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. එහෙම පිටට යනවා නම් ඇත්තරම අපිට ඒ අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ඔගොල්ලො අනුගමනය කරන්න. ඉතින් ඕගොල්ලන්ගෙත් යාළුවෝ හිතවතුන් ආරක්ෂා කරගමින් මේ කොවිඩ් තත්ත්වය පාලනය වෙනකන් පරිස්සමෙන් ඉන්න කියලා ඉල්ලමින් ගිල්ලෙන් නම් ඔගොල්ලන්ට ජය වේවා.